පාරදිගේ කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරමු. ඒ තමයි ඩාලින් රෙහන්ගේ ගෙදර නතර වුණාට පස්සේ රුවනේ සහ ඩාලින් සහ අම්මා අතර යන වළියක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න ෂෙයා කරන්නත් මතක තියාගන්න. ඉතින් මේ වෙනකොට ඔයා හොඳින්ම දන්නවා ඒ තමයි පුදුම කිරීමක් කරා රෙහාන්. ඇත්තටම කියනවා නම් රෙහාන් කොච්චර ගෞරව කරාද ඩාලින්ට. ඉතින් රෙහාන් හිතාගෙන ඉන්න ඩාලින් කියලා කියන්නේ සරණිගේ අම්මා කියලා. ඉතින් ඒ නිසා තමයි මේ තරම්ම ගෞරවයෙන් ගෙදරටම එක්කරගෙන ආවේ. ඉතින් කොහොමනම් ඩාලින් මේ වෙලාවේ සරණිගේ ඇත්තම අම්ම නෙවෙයි කියන කතාව ඇත්තම විස්තරේ කිව්වේ නැහැ. ඒකට හේතුව තමයි ඩාලින් කැමති වුණේ නැහැ මේ වෙලාවේ ඇත්තම විස්තරේ කියලා සල්ලි කඩා ගන්න තියෙන චාන්ස් එක නැති කරගන්න. මොකද රෙහාන් කියලා කියන්නේ සල්ලි දෙන මිනිස්සෙක් නෙවෙයි කියන කතාව ඇත්තටම ඩාලින් දන්නවා. හැබැයි ඩාලින්ට මේ වෙලාවේ බොරු කරලා බය කරලා සරණිව රවට්ටගෙන සරණිගෙන් සල්ලි කඩා ගන්න එක ඊට වඩා ලේසි කියන එක විශ්වාස කරපු නිසා තමයි දැන් ගෙදරටම ආවේ. ඉතින් කොහොමුණත් රෙහාන් ඩාලින්ව ගෙදර නවත්ත ගනීවි. විශේෂයෙන්ම ඇයට දැන් ලංකාව යන්න ගෙදරකුත් නැහැ කියලා දන්න නිසා තමයි ඒ විදියට රෙහාන් කරන්නේ. ඉතින් කොහොමුණත් ඩාලින් අනිවාර්යයෙන්ම මේ ගෙදර නතර වුණාට පස්සේ මොන වගේ දෙයක් වේවිද, ඔයාට ඒ ගැන අනිවාර්යයෙන්ම ලොකු කුතුහලයක් තියෙනවා කියන කතාව මම විශ්වාස කරනවා. ඉතින් ගොඩක් වෙලාවට සරණී ඩාලින්ට සල්ලි ලබා දෙයි කියලා විශ්වාස කරන්න පුළුවන් වගේම ඉදිරියට මෙවැනි දෙයකුත් සිද්ධ වෙවි. ඒ කියන්නේ ඩාලින් කියන්නේත් එක්තරා විදියකින් කටහඬ නැති කෙනෙක්නේ. ගොඩක් වෙලාවට රෙහාන්ගේ අම්මා වගේම නංගි ඩාලින්වත් මේ ගෙදරින් පන්න ගන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඩාලින් කියන්නේ ටිකක් කට සැර ගෑනු කෙනෙක්. ඉතින් සරණි වගේම තමයි, වෙනසක් නැහැ. ඉතින් ඒ කියන්නේ මේ දෙන්නට කිසිම සැකයක් ඇති වෙන්න හේතුවක් නැහැ මේ සරණිගේ ඇත්තම අම්මා නෙවෙයි කියන කතාව. ඉතින් ඒ කියන්නේ මේ දෙන්න තවත් එක්කෙනෙක් මේ ගෙදර නතර කරගත්තොත් ඒක ලොකු කරදරයක් කියන දේ දැනගෙන ඩාලින් වෙලව ගන්න උත්සාහ කරාට තේරුමක් වෙන්නේ නැති වේවි. ඒකට හේතුවත් මම පැහැදිලි කරන්නම්. ඇත්තටම ඩාලිනොත් මෙතෙන්දි ගොඩක් කේන්ති ගනීවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ කේන්ති ගැනීමත් එක්ක රුවනි, රෙහන්ගේ අම්මා, ඩාලින් මේ කට්ටිය අතර ලොකු රණ්ඩුවක් යන්නත් පුළුවන්. හැබැයි මේ හැමදේම සිද්ධ වෙන්නේ රෙහන් නැති වෙලාව නිසා. ලැජ්ජාවටම රෙහන් එක්ක මේ ගැන කිව්වත් අවංකවම කියනවනම් රෙහන් මේ ගැන විශ්වාස කරන්න නැති වේවි. ඉතින් ඒ කියන්නේ දැන් ඩාලින් ගෙනුත් රෙහන්ගේ අම්මටයි නංගිටයි කරදර පිට කරදර එනකොට ඒ දෙන්නට මේකත් ඉවස ගන්න බැරි වේවි. ඇත්තටම අනිවාර්යෙන්ම ඩාලින් එලව ගන්නවටත් වඩා රෙහන්ගේ අම්මයි නංගි දෙන්න එලව ගන්න එක වටිනාකමකින් වැඩි කියන එක මේ වෙලාවේ සරණි උනත් විශ්වාස කරાવી කියලයි අපිට විශ්වාස කරන්න වෙන්නේ.